අක්කෝධයන ජිනේ කෝදන් අසාදුම් සාදුනා ජිනේ ජිනේ කදරියන් දානේන සච්චේන අලිකවා දින. මේ ගාථාව සරල තේරුම ක්‍රෝධ කරන්න වෛර කරන්නා දිනන්ඩනංෝ වෛර නොකරන පුද්ගලයෙකුටමයි ඒ කාරණාව කරන්න පුළහා. ප්‍රෝධ කරන්නේ ප්‍රෝධකිරීමෙන් කවදාවත් දිනන්ට පුලළහංකමක් නෑ. ඔහු එකක් කරනකොට මම දෙකක් කරනවා නම් ඊළඟට ඔහු ඒකට තුනක් හතරක් කරන්න පෙළඹෙනෝ. එහෙම එහෙම ගිය හම මේ කාරණාව නතර වෙන්නේ දෙන්නගෙන් කාගෙහරි ජීවිතයේ නිමාවීමකින් සමහර විට්ට. එහෙම වඩ ගියහම ඒක එතනින් ඉවරත් නෑ තවත් සංසාරිහුඟා කෑතට යනවා. ඒකට කරුණුකාරණා භාගිතුන් වහසේ ධර්මීනුත් අපිට පැදිලි කළ අපේ සමාජයනුත් අපඒක සාමාන්‍යෙන් දකිනවා නමුත් ධර්මකාරණාතුර ඒ සඳහා නොයෙක් උදාහරණ සහෞකුමා පැහැදිලි කරල තියෙනවා. අඒ නිසා යමෙක් ්‍රෝධ කරනවනං ඔහුව දිනන්ඩ බලාපොරොත්තුවෙන කෙනා හැමවෙලාම මෛත්‍රී සිතවිලිවලින්ම පහොසත් එන්දෝනෙ. ජනේ කදරියං දාානේනය ඊඟට සඳහන් කරනවා මෙ මසුරු පුද්ගලයා ලෝබ පුද්ගලයා දිනන්ඩනං හැම වෙලායම අපි දානයම යොදා ගණ්ඩෝනේ. සච්චයන ලිකවා දිනයි බොරු කියන පුද්ගලයා දිනන්ඩනං අන්න අය හැමවෙලායම සත්‍යවාදී වෙඩ මෝනේ මේ මේවාගේ කාරණ කීපයක් තමයි ගාතාරත්නයෙන් පැහැදිලි කරලා තියෙන්. මේ ගාතාරත්නය සම්පූර්ණ සාකච්ඡා කරනකොට දීර්ගව විස්තරයක් අපිට කතා කරන්න තියෙනවා. භාගිතුන් වහසගේ දේශනාව සරලත් නැහැ කෙටිත් නෑ. එනිසා ඒ අපිට බෝම දීර්ගව සාකච්ඡා කරන්න වෙන හරියට අවබෝධ කරන්නන. මේ ගාතාරත්නය අපිට අනුකම්පාාවෙන්. ාගිතුන් හස කටිකරපු ප්‍රමාණය තමයි මේ ගාතාව. මේක දිගෑරිය හම බහාධර්ම සාගරයක් ඇතනැතියනවා.